කලාලෝකයේ තුල පරම්පරාවෙන් පරම්පරාවට කලාව උරුම වීම ලංකාවේ විතරක් තියෙන මහ පුදුමාකාර දෙයක් නෙමෙයි. හින්දි සිනමාව, හොලිවුඩ් සිනමාව වගේම ගීත කලාව තුල ජාත්‍යන්තර වශයෙන් එහෙම පියාගෙන් පුතුට, මවගෙන් දුවට දායාද පැමිණි අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙනවා. අපි අද කතා කරන්න යන්නේ එහෙම උරුමයක් සහිත ඒත් වෙනස්ම මගකින් ජනප්‍රිය වුණු ලාංකික ජනප්‍රිය ගීතරු කිහිපයක් ගැන. කසුන් කල්හාර. කසුන් කල්හාර කියන්නේ 2000 වර්ෂයෙන් පස්සේ තරුණ පරපුරේ සරල සංගීතයට ආස කරන හැමෝ අතරම ජනප්‍රිය වුණු කටහඬක්. සංගීතය කියන්නේ කොත්තු දානෝ වගේ මියුසිකල් ෂෝ කියලා හිතන් ඉන්න බහුතරයක් අතරේ අදටත් ලංකාවේ ඕනමට අවමක තිබෙන කසුන්ගේ ප්‍රසංගයක් බලන්න සෙනග වැඩිමිලට ටිකට් අරන් පෝලිමේනවා. කසුන් කියන්නේ ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ, මාලිනී බුලත්සිංහලයන්ගේ එකම පුත්‍ර රත්නේ. කසුන් එක් අවස්ථාවකදී කියන විදිහට සංගීත ලෝකයට එන්න අම්මගේ සහ තාත්තගේ නම වැදගත් වුණාලු. ඒත් එතනින් එහා සංගීත ලොවේ පියාසලා යද්දී කසුන් කියන්නේ එච්.එම්.වත් මාලිනීවත් නෙමේ, ඒක වෙනම කලාවක් කියලා තමයි කසුන් කියලා තිබුණේ. ගයන් පෙරේරා. ටිකෙන් ටික ටිකින් ටික අපි ආවද මේ තරම් දුර කියලා ගයන්ගේ මියුරු කටහඬින් වේදිකාව මත් වෙද්දී මේ ඉන්නේ අර ටකරම්බෙලෙක් සද්දෙන් බයිලා කියන සුනිල් පෙරේරාගේ පුතා නේද කියලා හිතාගන්න අමාරුයි. ඒ ගයන් කියන්නේ සුනිල්ගේ ඔරිජිනල්ම පුතා තමයි. සුනිල් පෙරේරා කියන්නේ ලාංකීය සංගීතයේ තිබූ නොමැකෙන සලකුණක්. ඔහුගේ ගීත කලාව සමාජයේ අහුමුළු සිසාරා ගමන් කරන නිසා වෙළෙන්දැන්වීම වලටත් සුනිල්ට තියෙන ලොකු තැනක්. කොහොමුණ තාත්තා තරම්ම විශාල වපසරියක ශ්‍රාවකිය පිරිසක් නැතත් වෙනමම නමක් හදාගන්න ඩැඩි බෑන්ඩ් එකත් එක්ක ගයන්ට හැකියාව ලැබුණා. සනුක වික්‍රමසිංහ. ජනප්‍රිය තරුවල පුතණුවන් දුවනියන් එන රූපවාහිනී රේඩියෝ වැඩසටහන්වල පියාගේ මවගේ ගීත ගායනා කරන ඉසව්වමටයි. එහෙත් එවැනි වැඩසටහන්වලදී පුතාගේ ජනප්‍රිය ගීත පියාට ගායනා කරන්නට වීමේ දුර්ලභ අවස්ථාව සංගීත් වික්‍රමසිංහ උදා කරගත්තා. සංගීත්‍ය පුතා වන සනුක රූප ස්වභාවයෙන් වගේම හඬ පෞරුෂයෙනුත් නව්‍ය ගීත රටාවෙනුත් යෞවනේ රසික සිත් දැහැගන්නට සමත් වුණා. පෙරවදනක් වී සංසාර සිහිනේ ආදී ගීත YouTube හරහා මිලියන ගණන් ප්‍රේක්ෂකයන් අන්දා බන්දා තබා ගත්තේ පිටතින් ඔබන ලද නිර්වත් නාරිරූ ඇතුළත් වීඩියෝ වල බලෙන්නන් නෙමේ. කලක් ශක්තිත් සමග එක් වෙලා හිටපු දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු සංගීත්ගේ සඳමුවා වෙලා වගේ ගීත ඒ කාලේ වගේම අදත් අපේ තරුණ පරම්පරාව අතරේ ජනප්‍රියයි. ගයන් ගුණවර්ධන. ගයන් ගුණවර්ධන කියලා කියන්නේ අපි අතරින් වෙන්ව ගිය ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධනයන්ගේ ආදරණීය පුත්‍ර රත්නය. කිරිමුදු වෙරළේ පාවී ගියාවේ, ළඳේම ඔබේ, කඳුලින්ම ගැයූ පෙම් ගීතේ වැනි ඉමහත් ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ නුවන් ගුණවර්ධනයන් චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියෙක් ලෙස නමක් දිනාගෙන තිබුණා. පුංචි කාලේ ඉඳන් හැදුණු වැඩුණු කලා කටයුතු කලා පවුල් පසුබිමත් සමග ඔහුගේ පුතත් ගීත ගායනයට යොමු වුණා. තමන්ගේ පියාගේ මඟ පෙන්වීම යටතේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන ඔහු ආදරයේ ගින්දරක් ටෙලිනාට්‍යයේ තේමා ගීතයටද දිනසති මාස දන්නවද මන් දැන් තනි වෙලා ඉසබෙලා වැනි ඔහුගේම ගී නිර්මාණවලට දායක වුණා. ඔහු මේ වන විට නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක් හා රංගන ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා. චිත්‍රාල් සෝමපාල. චිටි යනුවෙන් හැඳින්වෙන චිත්‍රාල්ගේ හඬ රොක් සංගීතයටම හැදුණ එකක්. ඔහුගේ පියා සහ මව 60 දශකයේ ජනප්‍රිය වුණු PLA සෝමපාල සහ චිත්‍රා සෝමපාල යුවළ. මේ දෙපළගේ දඹුලු ගලේ දඹුලු ගලේ ගීය චිත්‍රාල් නව රිද්මයෙන් ගැයුවත් චිත්‍රාල්ගේ බර රොක් සද්දෙන් නියම පැරණි දඹුලු ගලේ ගීය නම් නිරූපණය වුණේ නැහැ. වැඩිපුර ආශාවක් නැති අයට රොක් සංගීතය නිකම්ම විලාප තියෙන ഘോഷാകാരീ സംഗീതයක් විදිහට ඇසුණත් රොක් සංගීතය කලක් තිස්සේ පුහුණු කළ හඬකින් කළ යුතු බාරදූර සංගීත කාර්යයක්. චිත්‍රාල්ගේ නදී ගංගා තරණය සහ මිරිඟු පරදා මුලින්ම එන්නේ වෙළෙන්දැන්වීම ඔස්සේ. එහෙත් පසු කාලීනව මෙම ගීත
තරුණයින්ගේ තුඩුතුඩු රැවුදෙන මතක සටහන් බවට පත්වීමත් සමග චිත්‍රාල්ද නූතන ලාංකික ගීත කලාවට ඇතුළත් වුණා. විවිධ ජාත්‍යන්තර මතවාද මත ඔස්සේ ලාංකික සමාජය දකින්නට යෑමෙන් Facebook තුළ පහුගිය කාලේ චිත්‍රාල්ගේ මත ආන්දෝලනයක් ඇති කළා. කොහොමුණත් ලංකාවේ රොක් ගී කලාවට චිත්‍රාල් ලයිට් හවුස් එකක් වගේ දැවැන්ත මඟ සලකුණක් වුණා කිව්වොත් හරියටම හරි. රයිනි චාරුකා. මගේ රයිනි චාරුකා දුවට ඇසෙන්නයි යනුවෙන් රූකාන්ත දුව වෙනුවෙන් ගයෝ ගීයක පදවැලක අවසාන කොටසක් තියෙනවා. ඒ රයිනි චාරුකා දුව අද චන්ද්‍රලේඛාගේ කටහඬින් ගීත කලාවේ ඉදිරියටම ඇවිත් ඇගේ ගීත ඒ කාලේ රූකාන්ත චන්ද්‍රලේඛා ගීත ජනප්‍රිය වුණා වගේම ජනප්‍රිය වුණා. අදටත් මුළු පවුලෙන්ම ප්‍රසංගයක් කරන්න පුළුවන් ලාංකික පවුල් අතර රූකාන්ත චන්ද්‍රලේඛා සහ රයිනිගේ පවුල ඉදිරියෙම ඉන්නවා. අමල් පෙරේරා. මල්පිට මල් සැලෙන දිගුමාවතේ ගීතේ ගායනා කරන සමය වෙනකොට අමල් කියන්නේ ගුවන් විදුලි යුගයේ ජනප්‍රියම තරුවක් වුණු මර්වින් පෙරේරාගේ පුතායේ දැන හිටියේ අතලොස්සක පිරිසක් පමණයි. දැන්නම් අමල් සිය පියා වන මර්වින් පෙරේරාගේ ගීත මැනවින් ගායනා කරනවා. එහෙත් තමුන්ටම කියා ගීත කීපයක් ඇති අමල් ඒ තුලින් සෑහෙන ජනප්‍රියත්වයක් මීට වසර කිහිපයකට පෙර අත්පත් කරගත්තා. කුකුල් කේන්තිකාරයෙක් වන අමල් කොස්ගොඩ සුදු කැස්බෑවා නැතිවීම වැනි සිද්ධි හරහාත් මාධ්‍ය අවධානය දිනාගත්තා. ඒ වගේම අමල් පෙරේරාගේ පුතා වෙන නදීමල් පෙරේරාත් නවපරපුරේ ජනප්‍රිය ගායන තරුවා. කාවින්ද අධිකාරී. කාවින්ද කියන්නේ ජනප්‍රිය ගායක අතුල සහ සමිතාගේ දියණිය. ඔවුන්ගේ ආභාෂයෙන් ගීතයට කුඩා කල පටන් මුහුරුණු කාවින්ද දැන් නම් තමන්ගේම ගීත කියන තරුණ ගායිකාවක්. කාවින්ද වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ජනප්‍රියත්වයට ලක් වුණා. සමිතාගේ ගීත රසක් තිබුණත් තමන්ටම කියලා අලුත් ගමනක් යන්න හිතපු කාවින්ද රෝහිත රාජපක්ෂ සමග ගීතයක් ගායනා කළා. මේ ගීතේ සතු ආකර්ෂණීය බව නිසා භාෂාවෙන් වෙනස් වුණත් විදෙස් ගීත පවා අපි අතර ජනප්‍රිය වෙනවා. තජිකිස්තානයේ නසියාගේ නගෝ නගෝ ගීතය අපේ ප්‍රසංග වේදිකාවල ගැයෙන්නේ ඒ සංගීතයේ තියෙන මිහිරියාව නිසාමයි. ඒ ගී ගැයීමේ හුරුව සහ සහජයෙන් එන සංගීත හැකියාව බොහෝ කලා උරුමයන් සහිත පුතුන්ට දියණියන්ට හිමි වෙනවා. ඒ අතරින් පියාගේ සහ මවගේ ගීත නැවත රීමේක් කිරීමෙන් නොනවති වෙනම ගමනක් යන පිරිසකුත් ඉන්නවා. ඒ අලුත් ගීත ගායනා කරන පිරිස හැකියාවෙන් සන්නද්ධව දියත් කරන නව සංගීතමය අවි නවපරපුරේ ප්‍රේක්ෂක හදවත් පසාරු කරගෙන ලාංකික ගීත කලාව ඉදිරියටම රැගෙන ආවි. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවි අපේ කලා ලෝකේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න ප්‍රසිද්ධ දෙමව්පියන්ගේ ජනප්‍රිය දරුවෝ 7 දෙනෙක් ගැන. මේ ලයිස්තුවට එකතු වෙන්න පුළුවන් තව ගොඩක් අය ගැන ඔයාලා දන්නව ඇති. එහෙමනම් මතක ඇතුව ඒ අය ගැන වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න.